හොඳයි දයාබරහිතවත් හිතවතුනි අද AB networks වැඩක් කළ මිනිසෙක් යන තේමාව යටතේ කතා කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ජේෂ්ඨ අමාත්‍යතුමෙක් අපත් සමග සම්බන්ධ වෙනවා ආයිබෝන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා ආයිබෝන් ඔබතුමන්ගේ සම්පූර්ණ නම එන්නේ මොකක්ද අච්චිගේදොන් සුසිල් ප්‍රේමජයන්ත ඔබතුමන්ගේ ගම ගංගොඩවිල නුගේගොඩ ඔබතුමන්ගේ පාසල මුගේගොඩ සෙන්ට් ජෝන්ස් කොලෙජ් කියන නැත්නම් සාන්ති ජෝන් විද්‍යාලය ඔබතුමන්ගේ ජීවිතේ ප්‍රථම වතාවට රුපියලක් හරි හම්බ කරපු රැකියාව මම ලංකා බැංකුවේ සේවකෙක් වුණා 1977 ජනවාරි මාසේ 5 වෙනිදා ඒ මාසේ අග ගත්ත බැංකුවේ වැටුප තමයි මම ඉස්සලාම ජීවිතේ පළවෙනි වතාවට රැකියාවකින් හෝ වෘත්තියකින් මට ලැබුණු මුදල හෝ ආදායම මේ වෙලා වෙනකොට ඔබතුමන් සතුව තිබෙන අධ්‍යාපන සුදුසුකම් මොනවාද? ඔව් මම 1977 බැංකුවට වැදුණෙන් පස්සේ මම බැංකු කරුවන්ගේ ආයතනයේ විභාගයට පෙනීඳලා මම සමත් වුණා. ඒ අතරතුර 1982 මම නීති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඊට පස්සේ නීතිඥයෙක් වුණා 1985 අප්‍රේල් මාසේ දිවුරුම් දීලා නීති විද්‍යාලය අවසාන විභාගයේ 1984 මම සමත් වෙලා ඊට පස්සේ මම 2004 ශ්‍රී ජාදම්පුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගත්තා ඉන්පස්සේ මම ආචාර්ය උපාධියට ලියාපදිංචි වුණා මැලේසියා විවෘත විශ්වවිද්‍යාලයේ දැන් ඒ ආචාර්ය උපාධිය මම හදාරන්නේ ව්‍යාපාර කළමනාකරණය දැන් ඉන්නේ අවසාන අදියරේ अध्यापन दूरे धारण वेला मम अमेरिका वे हार्वर्ड विश्वविद्यालय नायक सह कलमणाकर्णे पाठमला मम देशपाले मम पास अभी निवेस्वल अभी वेडिटियांगे मगे पिया नागरिक मंत्रीवरे यदा महारगम सुनगर स्वभाव ගංගොඩල කොට්ටාසි නියෝජනය කරමින් අපේ වැඩිහිටියන්ගේ ප්‍රගතිශීලී දේශපාලනේ මම දැක්කා වාමාංශික. ඒ ආభాෂය තමයි මට තිබුණේ. ඉතින් මට අකුරු ගැන්වෙත් හිටපු කතානායක ස්ටැන්ලිද කරන්න. එතකොට තමා කොමියුනිස්ට් පක්ෂයේ. ඉතින් ඊට පස්සෙ මම නීති වෘත්තියට ආවහම එතුමා ජේෂ්ඨ නීතිඥයෙක් හැටියට මම එතුමාට කනිෂ්ඨ නීතිඥයෙක් හැටියට තමයි අපරාධ නඩු පිළිබඳව නීතිවේදියෙක් හැටියට කොළඹ මහාධිකරණයේ මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ බැංකුවෙන් ඉවත් වෙලා 1985 1991 තමයි මම වෘත්තීය නීතිඥයෙක් හැටියට ඉන්න ගමන් තමයි මගේ ගම් ප්‍රදේශ වූ ගංගොඩල නියෝජනය කරමින් කෝට්ටේ එදා තිබුණු නගර සභාවේ උපනගරාධිපති ධුරයට පත් වෙන ජනතාවගේ ඡන්දය පළවෙනි වතාවට 1993 මම පළාත් සභාවට තරඟ කළ මන්ත්‍රීවරයෙක් වෙනවා 1994 මහා මැතිවරණයෙන් පස්සේ මම පළාත් සභාවේ බස්නාහිර පළාත් පාලන කෘෂිකර්ම සෝම්පාකාර ක්‍රීඩා විෂය භාර ඇමතිවරය වෙනවා. ඉතම කෙටි කාලයකින් එදා හිටපු ප්‍රධාන අමාත්‍යතුමා අභාප්‍රාප්ත වෙච්ච නිසා මම ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වෙනවා 1995 දී. ඊට පස්සේ නැවත මම 2000 දී ප්‍රධාන ඇමති අපේක්ෂකයා හිටියේ. කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කළා. එදා තිබුණු පොදු ජන එක්සත් පෙරමුණේ කුටුව ලකුණ යටතේ මම ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වෙනවා කොළඹ දිස්ත්‍රික්කේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන අපේ පක්ෂයෙන් ඊට පස්සේ ප්‍රධාන අමාත්‍ය ධුරයේ ඉන්න අතරතුර මට ඉල්ලීමක් ලැබෙනවා එදා හිටපු ජනාධිපතිතුමියගෙන් ගම්පහ දිස්ත්‍රික්කය තරඟ කරන්නයි කියලා අත්තනගල්ල ආසනෙ නියෝජනය කරමින් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය දාපේ පක්ෂ නායිකාව එතුමගේ ආශිර්වාදය ඇතිව මම ගම්පහින් තමයි මගේ ඡන්දෙවත් නොමැතිව තරඟ කළා වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට මම මන්ත්‍රීවරයෙක් හැට තේරෙන. ගරු හිටපු අමාත්‍යතුමනි. ඔබතුමන් හරිම පිළිවෙලට හරිම පඩිපෙල් නැගගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඔව්. දැන් ගොඩක් වෙලාවට අද පාර්ලිමේන්තුව ගැන කතා කරනකොට කියනවා ඉගෙන ගත්තේ නැති මිනිස්සු ඉන්නේ. එමෙම අපිට කතිකාවල් ඇහෙනවා. සමහරක් වෙලාවට එහෙම වෙන්නත් පුළුවන් ඇති කියලා අපිට විශ්වාසයකුත් තියෙනවා. හැබැයි ඒකට ඔබතුමන් හොඳ උත්තරයක් කියලා මට හිතෙනවා. ඒ වගේම මට ඔබතුමන් ගැන මම ගොඩාක් ගරු කරන්නේ අපි ඔබතුමන් මේ හොයාගෙන අපි මේ වැඩසටහනට ආවේ ඔබතුමන් කවදාවත් ලිස්ට් එකෙන් යන්න බලාපොරොත්තුවක් නැහැ
හැම දාම ඔබතුමන් ඡන්දේ ඉල්ලලාම තමයි ඡන්ද දායකන දෙන ඒ බලයත් එක්ක තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මම හරිද හරියටම හරි මම නගර සභා මැතිවරණේ කෝට්ටේ ඊට පස්සේ පළාත් සභා ප්‍රථම මැතිවරණේ 93 ඊට පස්සේ පළාත් සභාවේ 2000 මැතිවරණේ ඊට පස්සේ ගම්පහ පාර්ලිමේන්තු මැතිවරණේ 2000 ඒ මැතිවරණ සියල්ලම තරඟකලේ පොදුජන එක්සත් පෙරමුණේ සමාජික කැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට පස්සේ 2004 වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිර්මාණය වෙනවා එතකොට එහි මම ප්‍රථම ලේකම්වරයා වෙනවා බුලත් කුලේ තමයි ලාංඡනය ඒ ලාංඡනයෙන් තමයි පසුගිය පාර්ලිමේන්තුව දක්වා පාර්ලිමේන්තු මැතිවරණේ අපේ පාර්ශ්වය නියෝජනය කරපු සෑම මන්ත්‍රීවරයෙක්ම මන්ත්‍රීදුර ලබා ගත්තා ඉතින් මම අද දක්වා එදා මම සංධානයේ ලේකම්වරයා හැට මැතිවරණ 12ක නාම යෝජනා අත්සන් කළා තිනවා අධිකරු මහින්ද රාජපක්ෂ තුමා මැතිතුමා ජනාධිපති වෙන අවස්ථාවේදී අවස්ථා තුනකදී පසුගිය මහ මැතිවරණේ එතුමා බුලත් කුලේ ලකුණ යටතේ අපේ නායකයා හැටියට තරඟ කරන අවස්ථාවේදී එතුමාගේ නාම යෝජනාත් මම තමයි අත්සන් ගත්තේ ඒක නිසා ඒක ඓතිහාසික සිදුවීමක් මම මේ කිසිම මැතිවරණයක මම මේ තරඟ කරන කොළඹ දිස්ත්‍රික්කයේ 5 වෙනි පාර්ලිමේන්තු මැතිවරණ ගම්පහයකයි 6යි පාර්ලිමේන්තු ඊට කලින් තව මැතිවරණ තුනක් හැබැයි මේ කිසිම මැතිවරණයක මම ලයිව් කුකින් ආවේ නැහැ සෑම මැතිවරණයක්ම තරඟ කළා ජනතාවගේ කැමැත්තෙන් තමයි මම මන්ත්‍රී ධුරයක් ලබා ගත්තේ බොහොම ස්තුතියි මත්තුමා ඒත් එක්කම අපි කියන්නට ඕනේ ජයග්‍රහයි අංකය 1 ඒක තමයි වාසනාවන්ත අංකයක් ලැබිලා තියෙන්නේ ඒ වගේම තමයි සුසිල් ප්‍රේමජයන්ති කියන හිටපු අමාත්‍යවරයා පාතාලයට සම්බන්ධ නැහැ කුඩු විකුණුල නැහැ යන්තම්වත් ආරංචියක්වත් ඒ සම්බන්ධව නැහැ පාතාලයක් ෆෝම් කරලා නැති එක හරිම වැදගත්. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඔබතුමන්ගේ උගත්කමත් එක්ක තමයි මේ සියල්ල වන්නේ. ඉතින් ඒ ගැන අපි ගොඩාක් ගරු කරන ඔබතුමන්ට නැත්තම් ගොඩක් ඇමතිවරු විවිධ චෝදනා තිබෙනවා. ඒ චෝදනා දැන් මම මෙහෙම කියන එක හරි නෑ. නමුත් ඒ කිසි චෝදනාවක් ඔබතුමන්ට නොමැත. නෑ මට දේශපාලන ජීවිතයේ අද වෙනතුරු දැන් අවුරුදු 20ක් වෙනවා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා. ක්‍රියාකාරී දේශපාලන පටන් ගත්ත 1991 කෝට්ටේ නගර සභාවේ වසේ මහමෙති වුණා පස්සට පළාතේ අද වෙනතුරු 91 සිට අද දක්වා මේ ගත වූ අවුරුදු 30කට ආසන්න කාලයකදී කිසුඟ අවස්ථාවක මට විරුද්ධව මන් දරපු තනතුරු නිසා අපරාධ හෝ සිවිල් නඩුවක් මට එරිව නැහැ. ඒ වගේම මම අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටිය අමති දුර පහක් දරුවා කිසිම අවස්ථාවක මන් නිල නිවාසයක් අරගෙන නැහැ. මම ලංකා බැංකුවේ සේවකෙක් හැටියට 1983 වෙනකොට බැංකුවෙන් ණයක් කරන් තමයි මගේ අද ජීවත් වෙන ගේ ඇදුවේ. ඒ ගෙදරම තමයි අද දක්වා මම ඉන්නේ. හොඳයි. ඔබතුමන් හොඳ තැනකට ආවා. මම මේ ප්‍රශ්නේ අරන් යන්න ගියත් එතනම තමයි. ඔබතුමන් අමාත්‍ය ධූර ගණනාවක් දරුවා විවිධ ආණ්ඩු යටතේ. එතකොට අපිට කියන්න පුළුවන්ද මේ අමාත්‍ය ධූර මොනවද කියලා? මම ඉස්සෙල්ලාම අධ්‍යාපන අමාත්‍ය ධූරයේ 2000. ඊට පස්සේ විපක්ෂයට ගියා අවුරුද්දකින් අපි. 2004 මම නැවත පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කළා වහන්. මට ලැබුණේ විදුලි බල බලශක්තිය මාත්‍යංශය එතකොට පෙට්‍රෝලියම් කෝපරේෂන් කියන ඉංග්‍රීසියෙන් කියන විදුලි බල මණ්ඩලය මේ දෙකම මගේ බාරේ තිබුණේ 2004 වර්ෂයේ අපි අවසාන ගිණුම් වාර්තාව බැලුත් තෙල් සංස්ථාවේ අද පාඩු ලැබුවට මම මේ මුලින්ම දරපු අවස්ථාවේදී බිලියන 4ක ලාභයක් ලබලා තිබුණා එහෙම තමයි අපි අපේ වෘත්තීය ජීවිතයේදී අපි දේශමාලට ඇවිල්ලා දුර තරන්න පටන් ගත්තා ඒ වගේ මට කියන්න ඕනේ 2000 මම අධ්‍යාපන අමාත්‍යවරයා වෙච්ච අවස්ථාවේ තමයි 1962 පාසල් පවරගත්තයන් පස්සේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ මාධ්‍ය භාෂාවක් හැටියට ප්‍රථම වතාවට හඳුන්වන්නේ මම අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව. එහෙම කරන්න උනේ අපිට ගුරු හිකයක් තිබුණා ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්න සෙසු විෂය. මේ එදා මම ආරම්භ කරපු මේ ප්‍රතිපත්ති තීන්දුව තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් රජයේ පාසල්වල මේ වෙන විට 6න් ඉහළ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න. මම මේ ගත්ත ප්‍රතිපත්ති තීන්දුවේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් දෙමව්පියන් මේ සිළු දෙනාම එහි ප්‍රතිලාභ අද්භූතයි. වැඩක් කළ මිනිසෙක් යන තේමාව යටතේ කතා කරන්නට සුදුසුම කෙනෙක් හොයන් ආවා කියලා මටත් අපේ නාලිකාවේ සිළු දෙනාටමත් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් ඔබතුමන් මේ ඉන්ටර්වියු කරපු හින්දා. මොකද ඇත්තටම වැඩ ගණනාවක් කරලා තිබෙනවා. එහෙනම් මොකද අපි ගත්තොත් එහෙම විදුලි බල බලශක්තිය මාත්‍යංශය. මම බාර අරගෙන කටයුතු කරනකොට කොත්මලේ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය නැවතිලා තිබුණා. ජපාන් ආධාරයට ඉදි කරන්න. එහෙනම් මට පුළුවන් වුණා ඒක ආරම්භ කරන්න. අද මෙගවොට් 150ක විදුලියක් ජලවිදුලිය නිෂ්පාදනය කරනවා ලාභදායී ලෙස.
इलांगट प्रथम वतावट अपेराटे गल्लंगुरु विदुली बलागार आरंभ करे नोरच्चोले यही प्रथम दिवसों में मगे काल सीमा दुर्गत में असंकल्प पटांगण ने पुलांग हुए ऐ थिंक ये विजय टापी विदुली बाला बलशक्ति शेरते ते यमात्य दूरे दारनो कुछ बड़ा कल लगी इट पास मंग दरुआ परिसर अमात्यांश परिसर अमति वर है कि इटमा मर दिदास दासी दी अमेरिका वे न्यूयॉर्क दूर एक सज्जातीन के समलु वड़ने के लिए मामा जात्यांतर सम्मुति कट रटवेनी नसंत बोला ये तमाई देश को निको विपर्यास के लिए मंदगर जात्यांतर सम्मुति लेकिन मामा देशीय वशीन फामन आते में जातिक वशीन जात्यांतर वशीन सह यूनेस्को संविधानी मामा सभापति वर रहती थी अलंकार विधायक सभा व सामाजिक इकट्ठा उर्दू खतरा कितिया पेरिस वल द्विच विधायक सभा वट सहभागी महासमूह की प्याक मंग हम तला तीन एक सच्चा में जाति के संविधान यूनेस्को संविधान का बोवनी ज्येष्ठ श्रेष्ठ जन अत्रम श्रीलंका यानी पार्लिमेंट वक नियोजन कल युतुम हुदाय गर्म अमाते तुमने अपिट मे अपि कथा करंगा अब मातृका वलिन चुट्टक बाहिर कथा करोत अब तुमन के जीवते अमतुगन सिद्धिन गणनावक कति मे अब तुमन के पासल काल तुलाति एवगेम ओब तुमान रैकियाव करन काल तुलाति एवगेम मे देशपालन डावड पसन अमतुगन सिद्धि गणनावक कति दैन मे सिद्धि गणनावे मट अवश्य वन्ने ओब तुमान जीवते अमतक नोवन भयानक सिद्धि मम भयानक सिद्धि तमाय मम बस्नाहिर पलाते प्रधान अमात्यवरुने 1995 जूली मासे 14 वेनि दवस ඊට හරියටම සති දෙකක් ගත වෙන ජූලි මාසයේ 27 වෙනිදා මම මතකයේ හැටියට මම ප්‍රධාන අමාත්‍යවරය හැටියට දා අධ්‍යාපන බල නිලධාරීන් සමග සාකච්ඡාවක් යෙදී ඉන්නකොට ඉතා ප්‍රසිද්ධ තැඹිලි කරත්ත බෝම්බය මා වෙතට එල්ල කරගෙන ඒ බෝම්බ කරු ආවේ මගේ පරිශ්‍රයට ඇතුළත් වෙන්න මට අඩි 15ක් විතර එහෙන් තමයි බෝම්බ පුපුරා ගියේ පුපුරා ගිය තැනට මෙහෙන් බිත්ති දෙකක් තිබුණා හැබැයි ඒ මගේ කාර්යාලයේ ඉදිරිපිට ඒ බෝම්බ පුපුරා හැරීම නිසා තැඹිලි කරත්ත බෝම්බය එදා ටොරින්ටන් චතුරශ්‍රී ඉදිරිපිට මාව මුණ ගැහෙන්න ආපු 23 දෙනෙක් එතෙන්දිම මිය ගියා. තව විශාල පිරිසක් තුවාලා නැගුවා. ඒක තමයි ජීවිතයේ අමතකම නොවන භයානකම සිද්ධිය. කවමදවත් ඒදී අමතක වන්නේ නැහැ. නෑනේ ඉතින් LTT බෝම්බ කරුගෙනු මම බේරුනේ. ඒ විදිහට තමයි දෛව උපකත සිද්ධිය. ඔබතුමන් කණිජ තෙල් आदरणीय जनता ලංකාව අග්නිදිග ආසියාවේ මවුන්ට් බැටන් සාමිගේ මූලස්ථානය හැට භාවිත කළා. ඒ නිසා තුන්වෙනි පිහිටි වරාය වූ තිරුකුණාමලයේ ඉතාම ආරක්ෂිතක තැනක තමයි එදා බ්‍රිතාන්‍යයන් මේ තෙල් ටැංකිය ගබඩාවන් හිට තිබ්බේ මේ කලාපේම නැව් වලට තෙල් සපයන්නේ. තෙල් ටැංකිය 100ක් තියෙනවා. එකක ධාරිතාවේ ටොන් 10000. එතකොට 10000 වැඩි කළාම 100ක් බලා ගන්න පුළුවන් මිලියන එකට වැඩි मिलियन पमन दिन मे तेल टैंक सीय व्याप्त वेलातीन अक्र हाईसी विशुपहाक तिबन स्थानीट याबदीन श्रीलंका गुअनहमदावे खांदौर अनीपत्यंतीन श्रीलंका नाविक हमदावे मूलस्थान खांदौरा एट हीनो युद्ध हमदाव तो मेक पिहिटी वराया बल मेक तीन वटिनाक मे प्रमाण यथकोट मे तेल टैंक ब्रिटानिया लंका में यदि नमसे पनसाई आंडुआ बहन पसे मैं तेल टैंकी राज्येतम दूरना तो बोला राज्येतम इडम दिदास के पावती एक सज्जात पक्ष आंडुए तेल कर्मांतिन तुने ने का इंडियन तेल समागम टे विकुना दी यूसुमा का संकलाय दा हिट वो बांडागारे लेकाम इंडियन तेल समागम टे मैं तेल टैंक सीए दें अब ईट पास मम आवाह पास मेके नीति मे तत्व होल बेलवा वृत्ति समिति एवं विट कटित कल्लतिना तेल संतापू मेद नीति मे गल आगती है तेल टैंकी आई रजे ईडमट ऐनी सा तेल संस्था ने ऐनी सा मे असंकर्प ग्यूसम कुत दुट नीत्यानुकूल दिन प्रश्न
ඒක අධිකරණ විමසීම ලක් කළා තිබෙන නිසා මම තෙල් ටැංක ඒ වෙලාවේ කිසිකෙනෙකුට දෙන්න කටයුතු කළේ නැහැ. අවාසනාවන්ත ලෙස ඊට පස්සේ පත් වෙච්ච ආණ්ඩු සහ මත්තවතිවරු දැන් මේ වෙනකොට තෙල් ටැංක 14ක් ඉන්දියන් තෙල් සමාගමට දීලා තියෙනවා. හැබැයි ඉන්දියන් තෙල් සමාගම ලංකාවේ තෙල් කර්මාන්තයෙන් දරන්නේ 12යි. 12ක් කර්මාන්තේ මේ මේ නියලේ ඉන්න පිටසට තෙල් ටොන් මිලියනයක් ගබඩා කරන්න අවශ්‍යද? සරල ප්‍රශ්න. ඉතින් ඒක නිසා මගේ නම් පුද්ගලික මතය මෙතන තියෙනවා තෙල් සංස්ථාව 2001න් පස්සේ හදපු ටර්මිනල් CPSTL කියලා තියෙන සමාගමක්. ඒකේ කොටස් තුනෙන් දෙකක් තියෙන තෙල් සංස්ථාවට. තුනෙන් එකක් ඉන්දියන් තෙල් සමාගමට. අවශ්‍යම නම් මේ මේකට බදු දුන්න නම් සමාගමක් හිට ලංකාවේ සමාගමක්. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය තැන්කි ප්‍රමාණය විතරක් බදු දෙන්න තිබුණා. ඉතින් මගේ නම් මත මගේ මතය මේක කිසිසේත්ම මේ තෙල් ටැංකිය සියම් දෙන්නේ කිසිදු අවස්ථාවක් නැහැ. බොහොම ස්තුතියි කරු අමාත්‍යතුමනි වැඩක් කළ මිනිසෙක් යන තේමාව යටතේ ගොඩාක් දේවල් ඔබතුමන් කර දේවල් දැනගත්තා. අංක 1කින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර තරඟ වැදිලා ඒ ඔබතුමන්ගේ අංක 1 විජයග්‍රාහි අංක 1ක් බවට පත් වෙලා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ශ්‍රී ලංකාවේම වැඩිම ප්‍රතිශතයකින් ඉන්න මන්ත්‍රීවරයා බවට ඔබතුමන් පත් වුණා. ඔබතුමන්ගේ ආදරණීය ඡන්දදායකයන් සහ ශ්‍රී ලංකා වාසීන්ට ඔබතුමන් මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද? මං හිතන්නේ අද වෙනකොට ලෝකයක් අපේ රටත් මේ COVID-19 වසංගතින් පස්සේ අලුත්ම තැනකට ඇවිල්ලා තියෙනවා. ඊට පෙර තිබූ යුගයක එකක් ඉන්පසු යුගයේ තව එකක් ලෝකෙ අපේ රටේ. ඒ නිසා අපි හිතපු තැනින් එහාට හිතන්න වෙනවා. රාමුවෙන් එළියට අපිට හිතන්න වෙනවා. එහෙම නැතුව අද තියෙන අභියෝගවලට වර්තමානයේ හෝ අනාගතේ මුහුණ දෙන්න පහසු නෑ. ඒ නිසා මම විද්‍යා තාක්ෂණ ඇමතිවරයා හට ඉද්දී ලෝකීයම විද්වතුන් විද්‍යාඥයෝ 750කට වැඩි පිරිසක් ලංකාවට ගෙනත් ලංකාවෙත් නම නොකියුණු අප්‍රසිද්ධ හිටපු විදේශ රටවල විද්‍යාඥයින් ගෙනල්ලා මම වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒක මම නම් කළේ ඉනෝවේටින් ශ්‍රී ලංකා කියලා. ඒකට මහාචාර්යවරු ගණනාවක් සම්බන්ධ වුණා. ඒක මම පෙන්ලා දීලා තියෙනවා. මම හිතුවේ නෑ එදා මේ COVID-19 වගේ වසංගත එකයි කියලා. නමුත් ඔය අද තියෙන හෝමගම පිටිබන වතු යාය පොල්ලොතු යාය ඒකේ තමයි ඔය විද්‍යා නගරයක් නැත්නම් කලාපයක් සැලසුම් කළා තිබුණා. ඔය එතන අතිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ ඔය සින්ටෙක් කියන නැනෝ තාක්ෂණ ප්‍රථම විද්‍යාගාරය ඉදි කළා. ඉතින් ඒකෙන් අපේ දරුවෝ විදේශ රටවලට ගිහිල්ලා ඒ කාලේ අපේ රටේ තිබුණේ නැහැ තාක්ෂණය. නැගින තාක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබොටික්ස්, රොබෝ තාක්ෂණය සහ ඒකම ඒකට ළඟින්ම යන එක තමයි කෘත්‍රිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒකත් එක්කම එනවා ජාන තාක්ෂණය, ඊළඟට මෙකැට්‍රොනික්. මේ තමයි නැගින තාක්ෂණය. ලෝකයේ ඉස්සරහට යන්නේ ඊළඟ දශක කිහිපේ මේ තාක්ෂණයෙන් එක්ක. බොහෝ රටවල් අද මේවට අනුගත වෙලා තිනවා තාම අපි පසුපසින් ඉන්නේ. දැන් අපේ රටේ අධ්‍යාපනය ලැබෙන දරුවෝ අද තරුණින් වෙලා ඉන්න පිරිස් රැකිය අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම එයාට දැක්මක් තියෙනවා මම අහවල් කාලේ අහවලා වෙනවා කියන්නේ. ඒ සිහිනයන් මල්පල ගැන්වීම අපි පරිණත දේශපාලකයන් හැටියට වැඩිහිටියන් හැට අපේ කුරවැසියා දේශපාලකගේ හැටියට තියෙන යුතුයකමක් සහ වගකීම. මෙන්න මේක පෙරදරි කරගෙන තමයි මම ඉනෝවේටින් ශ්‍රී ලංකා කියන වැඩසටහන හැදුවේ. ඒක මම පෙන්වලා දෙන්නේ ආනයනික භාණ්ඩ අමුද්‍රව්‍ය වලින් නෙවෙයි. අපේ රටේ තිබෙනා වූ ඛනිජ සම්පත් මේ තාක්ෂණයෙන් යොදාගෙන කොහොමද අපේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා විදේශ විනිමය උපයන තැනක් තැනක් බවට පත් කරන්නේ කියන කාරණේ. ඒකට අපිට මානව සම්පත තියෙනවා. ඒකට අපිට භෞතික සම්පත්තික මෙහි තියෙනවා. ඒතකොට අර අපි ඉංග්‍රීසියෙන් කියනවා ටෙක්නිකල් නෝ හවු කියලා. ඒකත් අපිට ගන්න පුළුවන් ඕන්න අපේම විද්‍යාංගින්ට ඉංජිනේරුවන්ට මේ කාර්යය කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුළ ඒක කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මිනිරන් ග්‍රැෆයිට් රෆින් කළොත් එහෙම එකට 15000ක් අගේ එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඉල්මනයි උල්මුඩේ අපි පස්සටිට යවනවා. මේක අපි පරිවර්තනය කළොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට එකට 15000ක් අගේ එකතු කරන්න පුළුවන්. අපේ කුරුඳු වලින් අපිට පුළුවන් රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩු කරන පෙත්තක් නිෂ්පාදනය කරන්න. ඒ විදිහට අපිට මෙතන අපේ රටේ
විදේශ විනිමය උපයා ගැනීම දේශීය සම්පත් වේදී ප්‍රයෝගී කරගෙන සහ අපේ මානව සම්පත ප්‍රයෝගී කරගෙන විදේශ ආයතන දිරිගන්වන්න පුළුවන් අනිවාර්යෙන්ම වෙනවා අද ලෝකයේ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ ස්ථානයේ තින්නේ ඖෂධ වෙළඳාම මොකද රෝගීන්ට ඖෂධ තමයි අවශ්‍ය එතකොට ඒ ඖෂධ වෙළඳාම දල වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5ක් වෙනවා අපිට තින්නේ 0.5 දෙක කොටස අපි මේක අඳුම් තරමේ 1%කට ගෙනාවොත් කොයිතරම් විදේශ විනිමය කටයුතු කරන්න පුළුවන්ද ඊළඟ කාරණේ මං කිව්වේ දේශීය සම්පත් අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන ඒ ආකාරයෙන් විදේශ වලට අපනයන කිරීම වෙනුවට අගේ එකතු කර අපනයන කිරීම ආරම්භ කළොත් රැකියාව යුක්ත වෙනවා රැකියා නියුක්තිය වැඩි කරන්න පුළුවන් රැකියා සංඛ්‍යාවක් නිෂ්පාදනය වෙනවා ඊළඟ අපේ තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනවා විද්‍යාඥයන්ට අවස්ථාව ලැබෙනවා පරීක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා රටට විදේශ විනිමය උපයා ගන්න හොඳ ක්‍රමයක් බවට ඒක පරිවර්තනය වෙනවා එතකොට අපේ ආර්ථික ශක්තිය වර්ධනය කරන්න පුළුවන් අපේම සම්පත් වලින් අපේ මානව හා භෞතික සම්පත් වලින් මම හිතන්නේ ලෝකේ කවදාවත් නැති නොවන ව්‍යාපාරයක් ඖෂධ නිෂ්පාදනය ඔය මං කිව්ව මිනිරන් වලින් ග්‍රැෆීන් හදන එක මේව තමයි අලුත් තාක්ෂණයෙන් ඉන්නේ ඉතින් ඒක නිසා මේ 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 දිශාවට යෑම තමයි මං විශ්වාස කරන හැටියට සෞභාග්‍ය දැක්මේ ප්‍රධාන අරමුණක් වෙන්නේ තාක්ෂණය ප්‍රයෝගී කරගත් රටක් නිර්මාණය කරන්න ඒ දැක්ම ජනාධිපතිතුමාට තියෙනවා ඉතින් ඒ දැක්මට ගැළපෙන පිරිසක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ එතන මම මේ දැක්මට අදාළව පසුගිය ජනාධිපතිවරුන්ටත් පෙරාතුවම මේ పూర్ව වැඩකොටස මම විද්‍යාඥයන් එක්ක සකස් කළා තියෙනවා එයා ලෑස්ති ලංකාවට එන්න අපිට උදව් කරන්න එහෙනම් අද පශ්චාත් කොවිඩ් අවදී අපිට මේ වෙනකොට නැති වී ගිය විදේශ විනිමය ඉපෙයින් මාර්ග වෙනුවට මේ විකල්පය සොයාගත්තොත් ඒක තිරසර වැඩසටහනක් බවට පරිවර්තනය වෙනවා මට ඒක මතක් වෙන්නේ අපි මේ දිශාවට අපි යන්න ඕනේ ඒ දිශාවෙන් තමයි සම්ප්‍රදායික අපනයනයන් වෙනුවට ඒවා බිඳ වැටෙනකොට ඒ වෙනුවට තාක්ෂණය මුසු කරගත් නැගින තාක්ෂණයත් එක්ක අපේ රට දියුණු කරන්න පුළුවන් තැනකට එන්නේ මේක කළොත් මම හිතනවා අපි කොවිඩ් තහනමේට පෙරදුබු තත්ත්වෙට ගොඩාක් එහාට යන්න පුළුවන් ඉතින් මගේ ඉලක්කය තමයි මෙන්න මේ සියලු දේ මුසු කරගත් අපි අධ්‍යාපන ක්‍රමය පවා ප්‍රතිසංස්කරණය වෙමින් පෙර පාසලේ සිට ප්‍රථම උපාධිය දක්වා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ එතකොට තමයි අපිට නිර්මාණකරුවන් අධ්‍යාපනයේ බිහි වෙන්නේ ඒ නිසා ඒ සඳහා යුගයේ අද අපිට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකට දායකත්වයක් ලබා දීම තමයි මගේ එකම අරමුණ මෙවර තරඟ කිරීම තුල බොහොම ස්තුතිකරු හිටපු අමාත්‍යතුමනි ඔබතුමන්ගේ අදහස අපට පැහැදිලි මම හිතනවා මේ කතාව අරබන ආදරණීය චන්දදාසතුමනි ඒ වගේම ඔබතුමන් කරපු වැඩගෙන දන්න ආදරණීය චන්දදාසතුමනි ඒ මුතුකමේ මනාපය ඉටු කරයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා බොහොම ස්තුතියි ඔබතුමන් බොහොම ස්තුතියි